ෆිල්ම් හොල් එකට ගියා මාරතින් ලොකු තිරේනේ මේම පේන්නේ. අතර මාව ලොකු වෙලා පේද්දි මම නිකන් ඒක මාර ඉතින් වෙන අමුතු වැඩක් වුණා. අපේ අක්කා කියනවා මම තමයි එකම කෙල්ල පවුලේ. ඒ නිසා අප්පච්චි වැඩිපුර මාදරේ මටයි කියලා. එහෙම මට බඩේ කුටි පහක් දීලා තමයි මේ මාව ක්‍රිකට් පිටියට ගන්නෙ. එකතරුවයි. මාමා මාමගේ අප්පච්චිට හුඟක් බයද චුට්ටක් බයද නැත්නම් බය නැද්ද? මම වගේ අප්පච්චිට හුඟක් බයද චුට්ටක් බයද බය නැද්ද? ඒ හොඳ ප්‍රශ්නයක්. දැන් මම මං අප්පච්චිට ටිකක් බයයි. මං ඒ බය වුණාට කවදාවත් අප්පච්චි මට බැනලවත් ගහලවත් එහෙම කරලා නැහැ. ඒත් බයයි නිකන්. ඒ කියන්නේ බැන්නොත් මේ හිතරිදේ කියලා බයට බයයි. හැබැයි මං හිතන්නේ අපේ අම්මයි අප්පච්චි ගත්තාම අප්පච්චි තමයි වස අඩුම. එයා මේ චුට්ටක්වත් වස නෑ. එයා හරි දඟයි, එයා හරි සෙල්ලක්කාරයි, අපිත් එක්ක සෙල්ලම් කරගෙන එහෙම තමයි ඉන්නේ. හැබැයි මං බයයි. හුඟක් බයයි. හුඟක් බයයි. හැබැයි වැඩිපුරම බය මට ආරංචි විදිහට ගෙදරද නෙමෙයි ෆිල්ම් එකක් කරද්දි. අපෝයෝ. ඒ කියන්නේ අප්පච්චිව අප්පච්චිගේ අප්පච්චි කියන රෝල් එක. ගෙදර අප්පච්චිගේ රෝල් එක හරිම සුන්දරයි. ඉතින් ඒ කියන්නේ මගේ මේ වයසට එනකොට පොඩි පාටියක් දැම්මත් අප්පච්චිත් එක්ක තමයි පාටි දාන්නේ. ඒ තරමට අපි යාළුවෝ වගේ. හැබැයි ඉතින් අප්පච්චි මාව ඩිරෙක්ට් කරනකොට අධ්‍යක්ෂණයට යනකොට එතකොට එයාගේ රෝල් එක වෙනස් නේ. එතකොට එයා මේ අප්පච්චි නෙමෙයි, එයා ඩිරෙක්ටර්. එතකොට නම් ඉතින් මං හුඟක් බයයි. මේ හරි වසයි. එතකොට මාමා හොරලෙඩ අරගෙන ඉස්කෝලේ යන්න නැතුව ඉඳලා තියනද? මේ එහෙම කරන්න හොඳ නෑ. උණ අරගෙන බොරුවට එහෙම කරන්න හොඳ නෑ. හැබැයි දැන් මම ඇත්ත කියනවාද? ඇත්ත ගැ. නැ මං එහෙම කරලා තියෙනවා. දැන් මෙහෙමනේ, දැන් මම නළුවෙක්නේ. එතකොට රඟපානවා කියලා කියන්නේ සමහරලාට හැම වෙලෙම ඔය චිත්‍රපටිවල ටෙලිනාට්‍යවල වෙන්නේ ඇත්තම දේවල් නෙමෙයිනේ. ඒ පිටපතට අනුව අපි පොඩි පොඩි බොරුණේ කරන්නේ. එතකොට රඟපෑම කියලා කියන්නේ පොඩි බොරුවක් තමයි. ඒතකොට ඔයාලා හිතන්නකෝ නිකන් ඒ රඟපෑම නිකන් ගෙදරදි පුරුදු වෙන්න වගේ. මම පොඩ්ඩක් උණ අරගෙන උදේට ටිකක් එකට ටිකක් කර මාරුයි අම්මේ, මට අද ඉස්කෝලේ යන්න බෑ වගේ කියලා එහෙම මේ කියපු අවස්ථා තියෙනවා. ඒ මේ අම්මට අප්පච්චිට බොරු කරන්න හොඳ නෑ. ඒ මම අර රංගන පුහුණුවක් විදිහට තමයි ඒක මේ එහෙම කරේ නේද? නේද? හරි. එතකොට ඒ රඟපෑම සාර්ථකත් වුණාද? ඒක අමාරුයි. මොකද මගේ අප්පච්චිත් ඉතින් මේ රංගන ශිල්පී හෙලින් ඉන්න කෙනෙක් නිසා එයාට බොරු කරන්න හරි අමාරුයි. හැබැයි ඒක සාර්ථකව කරපු අවස්ථා කීපයකුත් තියෙනවා. එහෙම එහෙම අවස්ථා කීපයකුත් තියෙනවා. මාමගේ පවුල දඟම මාම නේද? ලේසි පුතේ. ඔව් මං තමයි දඟම. ඔයාගේ පවුල දඟම ඔයාද? නෑ. කවුද දඟ? අක්කද? යා දන්න. ඔයාට අක්ක කෙනෙක් ඉන්නවද? එයා දඟයිද? දැන් මේ දඟ එක ගැන කතා කරනකොට මම දන්නවා ඔයා ගොඩක් දඟයි කියලා. ගොඩක් දඟ වැඩ කරපු ඒවා ඇති. අර මේ ලින්දකට පණින්න ගිහලා හරි 99න් බේරුණානේ. ලණුවක් දාන්න ගිහලා. දැන් කොහමද මේ පොඩි දරුවෝ ඉස්සර මේවා කියන්නේ? හරි. ඔන්න දැන් මම කියන්නේ ඔගොල්ලෝ කවදාවත් කරන්න ඕනේ නැති දේවල්. ඔව් මේ කරන්න එපා. හරි කරන්න එපා. Do not try this at home කියලා තියෙන එහෙම එකක්. හරි. මොනවාද? මම එකපාරක් කාටුන් එකක් බලලා ඔය කාටුන් වල තියෙනවනේ අර මේ කුඩයක් එහෙම අරගෙන කන්දකින් පල්ලයට පැන්නොත් පා වෙලා යනවනේ මෙහෙම. දැන් එහෙම පා වෙන්නේ නැහනේ ඇත්ත ලෝකේ. පැන්නොත් එහෙම වැටෙනවා. වැටලා කකුල් අතපය කැඩලා අමාරු වෙනවා. බල දන්නවද මං කරේ මොකද්ද කියලා? අපේ අයියයි මමයි මේ බෙඩ් ෂීට් එකක කොන් හතර, එක කොන් දෙකක් මං අල්ලගෙන අනෙක් කොන් දෙක අයියා අල්ලගෙන ස්ලැබ් එක උඩ ඉඳලා පැන්නා. හා අපි හිතුවර කාටුන් වල වගේ මෙහෙම ඒ ලස්සනට නේද? ඇත්තට මේ බෙඩ් ෂීට් එක ඒ ස්ලැබ් එකේ තිබුණු අර යකඩ කම්බියක ඇතිලා අපි දෙන්න එකට එක හැප්පිලා වැටිලා අඬලා රිදිලා දඬුවම් විදි නැද්ද? එහෙම වුණා. ඒක අම්මවත් අප්පච්චිවත් දන්නේ නැහැ. සමහරවිට මේ වැඩසටහනෙන් ගන්න පුළුවන් එක දැනගන්න.
දැන් ඉතින් අම්මා ගහන්න එක හැබැයි කියන්න බෑ අපේ අම්මා හරි වසයි දැන් මේක දැකලා ගෙදර ආවට පස්සේ අල්ලන් දෙයිද දැන් නේද ආ මෙහෙම එකක් කරා නේ මට හැංගුවා නේද කියලා නේද හැබැයි මේවා කරන්න එපා කරන්න නම් එපා රිදෙනවා වැටෙනවා තුවාල වෙනවා ඇදෙනවා අඬු කැඩෙනවා අඬු කැඩෙනවා හරි තමයි මාම කලාවට ආවෙ නැත්තම් මාම තෝරගන්න රැකියාව මොකක් වෙයිද පොඩි උනාට මේ ළමයි අහන්නේ හරි ප්‍රශ්නේ ප්‍රශ්නේ මම මේ මම කලාවට ආවේ නැත්තම් මම මොනවා කරයිද ඒක මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් තෝරගන්නේ අපිට පොඩ්ඩක් හරි අපිට පුළුවන් කියලා හිතන දේවල්නේ එතකොට කලාව ඇරෙන්න අනිත් දේවල් මට එච්චර බෑ මං හිතන්නේ මට දැන් ওই ක්‍රිකට් එහෙම ගහන්න බෑ බෝලයක් දැම්මම ගහන්න බෑ අනිවාර්යයෙන් අවුට් වෙනවා පොඩි කාලේ මේ අපේ අයියයි මයි ක්‍රිකට් ගහද්දි බඩේ කුට්ටි දෙනවා කියලා අහලා දිනවද බඩේ කුට්ටි නෑ නෑ අපේ කාලේ තිබුණා බඩේ කුට්ටි දෙනවා කියලා කියන්නේ මේ අවුට් වුණාට අවුට් නෑ දැන් අපි එකපාරක් අවුට් වුණොත් අවුට් නෑ තව හතර පාරක් අවුට් වෙන්න පුළුවන් එහෙම මට බඩේ කුට්ටි පහක් දීලා තමයි මේ මාව ක්‍රිකට් පිටියට ගන්නේ ඒකට ඒ තරම් ලේසියෙන් මාව අවුට් කරන්න පුළුවන් ඉතින් මේ බඩේ කුට්ටි පහක් දුන්නත් දිනන්න බෑ ඉතින් එතකොට ක්‍රීඩාවට දක්ෂ නැහැ හැබැයි මම පොඩි කාලේ ඔය මේ මේ දුවන ඒ කියන්නේ මීටර් 100 මීටර් 200 ඒ වගේම අර උස පැන්ම ඒ වගේ දේවල් වලට පොඩි දක්ෂතාවයක් දැක්කුවා නමුත් මං හිතන්නේ නැහැ ක්‍රීඩාව තමයි මගේ එක කියලා ක්‍රීඩාව කරන එකක් නෑ සමහර විට මම හිතන්නේ මම කලාව පැත්තට ආවේ නැත්තම් මම යයි ඉගෙනවීම පැත්තට මම කැමති ගුරුවරයෙක් වෙන්න ඒකත් මගේ එක කැමැත්තක් මම විශ්වවිද්‍යාලේ ගිහිල්ලත් අපේ විශ්වවිද්‍යාලේ තියෙනවා කුප්පි දානවා කියලා එකක් දැන් මේවා ඉගෙන ගන්න නම් ඔයගොල්ලෝ හොඳට ඉගෙනගෙන විභාග පාස් කරලා කැම්පස් යන්න ඕනේ හරිද කුප්පි දානවා කියලා කියන්නේ හිතන්නකෝ දැන් යාළුවෝ කට්ටිය එකතු වෙලා පාඩම් කරනවා කියලා ඒතර එක්කෙනෙක්ට පුළුවන් හොඳට පාඩම් කරලා එන්න ඇවිල්ලා එයා පාඩම් කරලා ඉගෙනගත්ත දේ ඒ දේ වැදගත්ම චුට්ට විතරක් විභාගයට එන ටික තියෙන්නේ දැන් හෙට දවසේ විභාගයට එන චුට්ට විතරක් අනිත් අයට උගන්වනකොට අපි කියන්නේ කුප්පියක් දානවා කියලා ඒ කැම්පස් භාෂාව. ඉතින් මම තමයි කුප්පි දැම්මේ. මගේ කැම්පස් එකේ මගේ බැච් එකේ යාළුවන්ට මම තමයි කුප්පි දාන්නේ. ඒගොල්ලෝ ඇත්තටම බඩම් කරන්නේ නැහැ. මම හොඳට පාඩම් කරලා මම මේ ඒගොල්ලන්ගේ විභාගයට අවශ්‍ය කරන ටික විතරක් ලේසියෙන්ම උගන්වන හැටි දැනගෙන මම ඇවිල්ලා යාළට ආසිතන විදියට ඒක උගන්වනවා. ඉතින් යාළා ඊට පස්සේ ගිහලා හොඳට විභාග පාස් කරා. ඒක නිසා මට හිතෙනවා මේ මම කලාව පැත්තට ආවේ නැත්තම් ඉගැන්වීම පැත්තට ටීචර් කෙනෙක් හරි එක්කෝ මහාචාර්යවරයෙක් හරි කවුරු හරි එහෙම එහෙම වෙයි කියලා. දැන් මේ සජිත පාසල් දෙකකට ගියා නේද? අපි ඒකත් මතක් කරමු. ඔව් මම මුලින්ම ගියේ සාන්ත ජෝසප් විද්‍යාලයට ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයට ආවා. ආනන්දෙට එන්න හේතුව තමයි මේ ඒත්ෝ විෂය සම්බන්ධ කාරණාව තමයි يعني මම ඒ ලෙවල්ස් උසස් පෙළට මම කරන්න හිටපු විෂයන් සාන්ත ජෝසප් විද්‍යාලයේ තිබුණේ නැහැ. කලා විෂයන් තමයි මම කැමති වෙන්නේ. ඉතින් ඒක නිසා මම ආනන්දෙට ඇවිල්ලා ඒ ලෙවල්ස් කරා ඊට පස්සේ මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිය කම්ප්ලීට් කරා එතින් මාස්ටර්ස් එක කරන්න තියෙනවා ඉස්සරහට ඒකත් කරනවා කොහොම හරි මම අඳ වෙනකන් රංගපාලා තියෙන චරිත වලින් කැමැතිම චරිතේ මොකද්ද හා කැමැතිම චරිතේ මොකක්ද මම අඳ වෙනකන් රංගපාලා තියෙන කැමැතිම චරිතේ ඕකේ වැඩේ තියෙන්නේ මෙහෙමනේ රංගපානකොට හැම චරිතයකටම ඉතින් හරි ආසයි. හැබැයි මම ඇත්තටම මේ සූර්යාර්ණේ ටිකිරට ආසයි නේ. ආසයි. මොකද එයා මගේ පළවෙනි චිත්‍රපටය. ඉතින් මම මුලින්ම මොකද්ද රඟපානවා කියන්නේ කියලා දැක්කේ ඒකෙන්. සහ මට හොඳට මතකයි මම ඒකේ රඟපාලා ෆිල්ම් හෝල් එකට ගියාම අර ඉතින් ලොකු තිරේනේ මේව පේන්නේ. ඉතින් මාව ලොකු වෙලා පේද්දි මම නිකන් ඒක මාර ඉතින් වෙන අමුතු වැඩක් වුණා. ඒ මතකයේ තියෙන නිසා මම හිතන්නේ ඒකට තමයි මම සූර්යාරණට තමයි ගොඩක් ආස. මාමගේ අම්මයි අපච්චි වැඩිපුරම ආදරේ අක්කටද අයියටද මාමටද? මාර ප්‍රශ්න නේද අනේ. දැන් මෙහෙමයි පොඩි කාලේ අපිට කොහොමත් හෙන තරංගයක් තිබ්බ කවුද අපච්චි වැඩිපුරම ආදරේ කියලා. කාටද ආදරේ කියලා. අපේ අක්කා කියනවා මම තමයි එකම කෙල්ල පවුලේ. ඒ නිසා අපච්චි වැඩිපුරම ආදරේ මටයි කියලා. මම කියනවා බාලයා අන් තමයි හුරතලා ඒ නිසා මට තමයි අපච්චි වැඩිපුර ආදරේ. අපේ අයියා කියනවා මේ පවුලේ පළවෙනි පිරිමියායා කියලා. දැන් අක්කා ඊට පස්සේ පවුලේ පළවෙනි පිරිමියායා. ඒතර මම ගෑනු ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත් අක්කවම්බෙලා අයියවම්බෙද්දි අම්මගේ සතුට ඔක්කොම දැන් හරිනේ. ඔව්.
ගෑනුලමයකුත් හම්බුණා පිරිමිලමයකුත් හම්බුණා ඊළඟට කවුරු හම්බුණත් එකයි මම ඒ නිසා වාට නෙමෙයි මටයි ආදරේ කියලා අයියා කියන. පස්සේ අපි ගිහලා ඔක අප්පච්චිගෙන් ඇහුවා. අප්පච්චි මේ ඔයා වැඩිපුරම ආදරේ අක්කටද මටද අයියටද? කියද කිව්වා කොළ කෑලි අරන් එන්න මම ලියලා දෙන්නම් කියලා. හා කොච්චරක්ද කියලා. ඒස අපි හැමෝම දැන් කොළ කෑලි අරගෙන ගියාම එහෙම බෑ එකට එන්න බෑ තනි තනියෙන් එන්න ඕනේ. ඊට පස්සේ මට මතකයි අප්පච්චි එතකොට ආයතනයක වැඩ කරා ඒකේ එයාගේ රූම් එකට දැන් එක එක්කෙනා ගියා. උලිම අක්කා ගියා අක්කට ලියලා දීලා කොච්චරක් ආදරේද කියලා. ඒස අයියා ඊටසේ මම මම ගියාම මට තිබ්බා 33යි දශම 33333333333 කියලා තිබ්බා. අම්මලා මාර සංඛ්‍යාවක් දශම ගානක් ලියලා තියෙන්නේ. මං හිතුවා එහෙනම් 100ට ප්‍රමාණයක් විදියට මේ ප්‍රතිශත ගානක් වෙන්නද කියලා. 100ට 33.33333 ගානක් වෙන්න ඇති කියලා හිතුණා. නමුත් දැන් සංඛ්‍යාවක්නේ. ඊට පස්සේ මම ෂේප් එකේ දැන් මට දැනගන්න ඕනේ අයියට කොච්චරක් ආදරේ කියලා. අයියෙන් ඇහුවා අයියේ මොකක්ද කියද නෑ නෑ මට ලියලා දුන්නා ලොකු ගානක් මගේ නම් ගාන ලොකු. අක්කයි නැද අක්කත් ඉතින් ඕකම කියනවා නෑ නෑ මේ මට තමයි වැඩිපුරම ආදරේ වෙන්න දිග ගාන ලියලා දුන්නා මට. බලද්දි අපි තුන් දෙනාගේම එකම ගාන දෙන්නේ. අප්පච්චි කරලා තියෙන්නේ 103න් බෙදලා. එතකොට මේ 100 ඔගොල්ලෝ කැල්කියුලේටරයක් කරන් බෙදලා බලන්නකෝ 103න්. ඒක 33.333333 නුමා නොවන ගාණක් එන. ඒක තමයි ලියලා තින්නේ. ඒ කියන්නේ අපේ අප්පච්චි තුන් දෙනාටම එක වගේ ආදරේ. හැබැයි තින් ඒ 100 තුනට බෙදিলা තමයි යන්නේ. ඒක තමයි යා කියන්නේ ඇත්තේ. එක තරුවයි.